පරිවන් සුබ සන්ධ්‍යාවක්. පැතිගත තකේන හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධි දනුකා බේසිං. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. දීප ව්‍යාප්ත වර්ජනයකට සෞඛ්‍ය ප්‍රවාහන සහ වෘත්තීය වේදීන්ගේ සූදානමක්. 14 වෙනිදා මැද රාත්‍රියේදී ශ්‍රී ලංකාව පුරාම එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා කියන එක අපි මේ නව රජයට දැම් දෙනවා. මුදල් ඇමතිට එරෙහි විශ්වාස භංගය ගෙනාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොදන්නා පිරිසක් අගමැති පාර්ලිමේන්තුවේදී කියයි. හෙට අයවැය ඡන්දය පරාජය කරන්න ජනතා විමුක්ති පෙරමුණෙන් ඉල්ලීමක්. මුදල්ගෙන පාසලට ළමුන් ගන්නා විදුහල්පති. අබන 15 වෙනිදා දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹෙන බව සෞඛ්‍ය සහ ප්‍රවාහන ශාස්ත්‍රයේ වෘත්තීය සමිති පවසනවා. ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන්නේ අයවෙන් කපාදු කළ සහන යළි ලබා දෙන ලෙසට රජයට බල කිරීම සඳහායි. රජයේ සේවකයන්ගේ විශ්‍රාම ඇටුප අහිමි කරන්න ආණ්ඩුව ගත්ත තීරණය අකුලාගත යුතුයි. ඒක අකුලා නොගන්නවා නම් වැඩවර්ධනයකට යෑම හැර වෙන විකල්පයක් අපට නැහැ. ඒ ඉන්න අතර තමයි මේ තීරුබදු රහිත වාහන බලපත්‍රය අහෝසි කරන්නේ. දැන් ආණ්ඩුව වැඩවර්ධන තර්ජන හමුවේ රුපියල් ලක්ෂ 10ක දීමනාවක් ගෙවන්න තීරණයක් කරගෙන තියෙනවා. එතකොට සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට ඒක දෙනවද නැද්ද කියන එක තමයි අපි අහන්නේ. ඒක අනිවාර්යයෙන්ම දිය යුතුයි. දැන් ඔබතුමන්ලා තමයි පසුගිය කාලේ මේ රජේ පත් කරන්න ඕනේ කියලා ජනතාවට කියලා මේ විදිහට මාධ්‍ය හමු පැවැත්වුවා. දැන් පීඩාවට පත් කරන්නේ ওই විදිහට වැඩ වර්ජන කරලා මේ මහ ජනතාවම නෙමෙයිද? ආණ්ඩු කරන හැම දෙයකටම අත උස්සන්න ආණ්ඩු හදලා නැහැ. රවි කරුණානායක මහත්මයාගෙන් අහනවා විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනා ඉදිරිපත් කරේ කවුරු වෙනුවෙන්ද? ඔයා බලයට පත් කරේ කවුද? මෙරටේ ව්‍යාපාරිකයෝද? එහෙම නැත්නම් මෙරටේ සාමාන්‍ය ජනතාවද වැඩ කරන පන්තියද? අනේ ඒවට උත්තර දෙන්න. මේ අතර පෞද්ගලික බසිමියන්ගේ සංගමේ සභාපති ගෙමුණු විජයරත්න මහතා සඳහන් කළේ අයවැයට විරෝධය පළ කරමින් ලබන 15 වෙනිදා දීප ව්‍යාප්ත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි. සමස්ත ලංකා පෞද්ගලික බසිමියන්ගේ සමිති සම්මේලනය අන්තර්පලාත් පෞද්ගලික බසිමියන්ගේ සංගමය ඇතුළු බස් සංගම් කිහිපයක්ද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. සියලු බදු වැඩි කරන්න සිද්ධ වෙන්නේ ඉතාමත්ම කෙටි කාලයක් තුළදී බස් ගාස්තුවේ සංශෝධනයකට යන්න. අපි නව රජයට දින 7ක් ලබා දෙනවා. මේ දින 7 ඇතුළත යම් කිසි ක්‍රියාමාර්ගයක් මේ රජය ගන්න ඕනේ. අපේ ඉල්ලීම් ලබා නොදෙනවා නම් රජයට ලබා දෙනවා තව දින 7ක්. ඒ කියන්නේ 14 වෙනිදා මධ්‍යම රාත්‍රියේ වෙනකොටවත් මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත්තම් 14 වෙනිදා මධ්‍යම රාත්‍රියේදී ශ්‍රී ලංකාව පුරාම එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා කියන එක අපි මේ නව රජයට දැම් දෙනවා. මේ අතර වෛද්‍ය පරිපාලන ඉංජිනේරු ක්‍රම සම්පාදනයේ ගණකාධිකරණ විගණන කෘෂිකර්ම ආයුර්වේද වෛද්‍ය වාස්තු විද්‍යා ඇතුළු වෘත්තීය සංගම් 15ක නියෝජිතයන් අද ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. විශ්‍රාම වැටුපත් එවැනි දීපු සහනත් වැටුපත් වැඩි නොකිරීම තුළ අපිට බයක් වෙනවා ඉන්දියාව වගේ අඩු සුසුකම් ලබන වෘත්තිකයන්ට සීපා ගිවිසුම් හරහා ඇවිල්ලා අවසානයේ මේ ගෞරවනීය කීර්තිමත් වෘත්තීය වේදීන්ගේ වෘත්තීන් පවා වෙනත් විදේශිකයන් දැහැගැනීද කියන බයක් රාජ්‍ය සේවකයන්ට ඇති වෙලා තියෙනවා. වාහන ගැනීම සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති කරමින් යනවා. තියෙන සංඛ්‍යාලය කියන තරේම අපි ප්‍රතික්ෂේප කරනවා. රජයට අලාභයක් සිද්ධ වෙලා තියෙන්නේ වෘත්තිකයන්ට දීපු සහනය නිසා නෙමෙයි. විශ්‍රාම යන වෘත්තිකයව අවුරුද්දකට කිසියම් ප්‍රමාණයක් විශ්‍රාම යනකොට වෘත්තිකයෙකුට දෙන්න ඕන වාහන බලපත්‍රයක්. 150ට අඩුයි මේ සියලුම සේවා 16ම. මේ රටේ 100%ක් බදු නිදහස් කරපු වාහන කවුද මෙරදී ගන්න කියලා ඔබ දන්නේ නැති. මම දැක සෞඛ්‍යවත්තුමා කියලා දිනවා. අඩුම ගාන කම්කරු රස්සාවකට යන 6-2 පාස් වෙනවනේ. මේ පාර්ලිමේන්තුව ඉන්නවා කියලා 6-2ක්වත් පාස් වෙච්ච නැති අය. එහෙම අයට දෙන තීරුබදු රහිත පර්මිට් එක. ඒකල වැඩ පිළිවෙලත් හදලා ඉවරයි. රාජ්‍ය සේවකින්ට දීපු මේ පර්මිට් එකනේ මේ අපි රණ්ඩු කරන්නේ. අපිට තියෙන්නේ මේ අයවැයෙන් රාජ්‍ය සේවකින්ට රාජ්‍ය සේවෙන් ඵලයන් කියන පණිවිඩය දීලා තියෙනවා. ඒ පණිවිඩයට අපි විරුද්ධයි. අපි අද ජනාධිපතිතුමා ලංකාවට එන බව දන්නෝ. එතුමා මේකට මැදිහත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුනොත් හෙට දවල් වෙනකොට අපි වෘත්තීය සංගම් ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන දිනය ඔබ සම්මන්ත්‍රණයට දැනුම් දෙන්න. මේ අතර අයිතින් රැකගනිමු විනාශකාරී අයවැය යෝජනා පරාජය කරමු යන තේමාව යටතේ ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ අද කොටුව දුම්රියපළ ඉදිරිපිටදී සංවිධානය කර තිබුණා. මේ අයවැය පරාද කිරීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තිබෙනවා. අපි බුලත් කොලෙන් ඡන්දය අරගෙන පාර්ලිමේන්තුව ඇවිල්ලා මේ ආණ්ඩුවට සම්බන්ධ වෙච්ච මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට කියනවා පළමුවෙන්ම හෙට පැවැත්වෙන ඡන්දෙදී මේ අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න කියලා. ඒගොල්ලෝ එහෙම ඡන්දය පාවිච්චි කරලා මේ අයවැය පරද්දන්නේ නැත්නම් වැඩ කරන ජනතාවට වෘෂමිති ව්‍යාපාරයට සිද්ධ වෙනවා පාරට බැහැලා තමන්ගේ ඉල්ලීම් නැවත දිනා ගන්නත් අවශ්‍ය කරන සටනක් පටන් ගන්න.
මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ පුද්ගලයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව නොදන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ප්‍රතික්ෂේප නොවීම මුදල් ඇමති කෙරෙහි විශ්වාසය ගොඩනගා ගැනීමක් බවයි. අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. දෙදස් දාසය වසර වන විට ඇමරිකාව හැරුණු විට අනෙක් රටවල්වල ආර්ථික වර්ධනය වේගයෙන් අඩු වී තිබෙනවා. ISIS ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් මැදපිරදිග යම් අස්ථාවර භාවයක් ඇති වුවොත් එහි බලපෑම තදින්ම ශ්‍රී ලංකාවට එල්ල වෙනවා. අපිට මූණ දෙන්න අමාරු තත්ත්වයක් හරි එන්න පුළුවන්. හදිසි අවස්ථාවකදී මූණ දීම සඳහා කල් තබාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ස්ටෑන්ඩ් බයි වැඩපිළිවෙළකට යාම සඳහා සාකච්ඡා කිරීමටයි බලාපොරොත්තු වෙනවා. අපි ලබන වර්ෂයේ 6.5% ආර්ථික වර්ධන වේගයක් බලාපොරොත්තු වෙනවා. අපි යන උපාය මාර්ග ඒ සියල්ලම සාර්ථක වෙනවා නම් අපිට 8%කට වඩා වැඩි කළොත් අපිට 20.32 වන විට ඉහළ ආදායම් රටක මට්ටමකට යා හැකියි. නැවතත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්නේ 2020 වසරේදී. සේවක අර්ථසාධක අරමුදල වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කරන අවස්ථාවේදී ඔවුන්ගේ අදහස් වූයේ එම අරමුදල් දෙක වෙන වෙනම පවත්වාගෙන යාම සුදුසු බව. එහෙනම් ඒක වෙනම කාර්ය මණ්ඩලයකට දෙන්නේ නැතුව දැන් තියෙන එකෙන් කරන්න. ඒ වගේම මේ දෙක වෙනම තියන්නේ දෙකටම අපි එකඟ වුණා. පොහොර සහනාධාරයා පාසල් නිලැඳුම් සඳහා වවුචර් ක්‍රමය හඳුන්වා දෙන්නේ මුදල් ලබා දීමටයි. මේ කිසිවිටක මෙම සහනාධාරය කප්පාදු කිරීමට ආණ්ඩුව තීරණය කරන්නේ නැහැ. කොමිස් එකත් අපි දෙනවා ගොවියටයි ශිෂ්‍යයටයි. දැන් මුදල් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව කතානායකතුමාට බාර දී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යටතේ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවෙන් ප්‍රතික්ෂේප වුණු වහාම ආණ්ඩුව හා කැබිනට් මණ්ඩලය විසිර හැරෙනවා. ඒක විශ්වාසභංගයක්. තව විශ්වාසභංග ඕනේ. මේයින් පිළිමුණුවන්නේ මෙම විශ්වාසභංග යෝජනාව බාර දුන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න නොමැති බව. අපි හෙට අරගන්නේ විශ්වාසභංගය. මේක සම්මත වුණේ නැත්නම් අපිට අයින් වෙන්න තියෙනවා. අයවැය පැරදුනොත් ආණ්ඩුව ඉවරයි. 2015-19 දින ඉරිදා ලංකාදීප පුවත්පතේ 20 පිටුවේ සඳහන් වුණා රජයේ නිල නිවාසය ආපසු නොදුන් මැති අමතිවරුන් මෙන්න කියලා. ඒ අය අතරේ මගේ නමත් දාලා තිබුණා. මන්ත්‍රීවරයෙක් හැටියට නිල නිවාසයකට හිමිකමක් තියෙනවා. ලේකම්තුමාට කිව්වා අපට නිල නිවාසය ලබා දෙන්න මේ නිල නිවාසයෙන් පිටවියෙන්. නමුත් ඒක අපිට තවම ලැබිලා නැහැ. වඩා ඉන්නවයි. පණු කැවිල්ලද නිකා ඉන්නවා වාඩි වෙලා බූරුවෝ ඉන්න නැතුව වාඩිවම් බයියා මන්දේතුමන්ලා වාඩි වෙන්න වාඩිවම් බයියා හිටපු ජාතික භාෂාවදී නමුත් ඕයි කිව්වා අනවශ්‍ය වචන කීපයක් කිව්වා ඒවා ඉවත් කරන්න අපි මන්ත්‍රීවරු දෙර අපි මාධ්‍යවල ඉන්නත් එන්න මාධ්‍යවලට ඔයා ඇමතිකම් දෙපුව ගේව ලයින් කරගන්න මේ ඡායවට අපි විරුද්ධයි. එදා ඉඳලා අද වෙනකන් දැක්ක නෑ මුදල් රාජ්‍ය ඇමති. පෝස්ටර් එකක් ගහන්න ඕනේ මාතර දුඩුතන අල්ලපල්ලා කියලා. ඔක දුන්නා නම් හර්ෂට ඔයිට වැඩි ලස්සන හදලා දෙයි. එතුමාට දුන්න විදේශ කටයුතු. මොකද්ද මේ ආණ්ඩුව? මුළු අම්පාර මොකද්ද? මොකද්ද? ඇයි? මොනාරි දෙනා නැගිටලාගෙන. තමුන් නාන්සලා පෝස්ටර් ගහලා පක්ෂය හදලා අද තමුන් නාන්සලාට අගමැතිතුමා හම්බෙන්න යන්න පුළුවන්ද? කෝල් එකක් ගන්න පුළුවන්ද? ගන්න බෑ. තමුන් නාන්සලා අගමැතිතුමා එන්න මේ පැත්තට. ඔබතුමා අපි විපක්ෂ සංගානේ වෙන පිළිගන්නවා. ජයවේවා. මගේ කතාව අහලා ගරු අගමැතිතුමාටත් විපක්ෂය ඇවිල්ලා වාඩි වෙන්න ඉතුරා. මොකක්ද හම්බෙච්ච අමතිකම? මට හම්බෙලා තියෙන අමාත්‍යංශය ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය. ඔබතුමා තමයි සිරිකොතේ ලයිට් බිල ගෙව්වේ. තමුන්නාන්සේලා UMP ආණ්ඩුව හදලා පක්ෂය වෙනුවෙන් කැප කරලා ඉඩමක් ගන්න බෑ. මොන ප්‍රාථමික අමතිකන්ද ගරු අමතිතුමා? ඉඩම් දීපෝ ඉඩම් බෙදාගත්තා. ඒක තවද? හොඳයි. දයාගමගේ දුන්නම සල්ලි දුන්නා කවුද අනේ අනේ යන්න කොළඹ කුඩුකාරයා අනේ ගහගන්න තුඹට ඉන්නකෝ බෙරට සිදුවතේ කියන යුද අපරාධ සම්බන්ධයෙන් අවශ්‍ය වූත් ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබා ගන්නා බව ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලයේ සභාපතිනි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළා. ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට දේශීය අභ්‍යන්තර පරීක්ෂණ සඳහා සම්පූර්ණ වැඩපිළිවෙලක්
වර්තමාන රජය විසින් සකස් කරලා තියෙනවා. ඒතර යෝජනා කරනවා ආයතන හතරක්. ඒ සඳහා ඒක අපි ජාත්‍යන්තරය සමගත් සාකච්ඡා කරලා ඒගොල්ලෝ එකඟ වෙලා තියෙනවා. මේ මුළු වැඩපිළිවෙළම දේශීය වශයෙන් කරෙන්නේ. ජාත්‍යන්තර වශයෙන් සමහර විට අපිට අවශ්‍ය වුණොත් ටෙක්නිකල් ඇසිස්ටන්ස් තාක්ෂණික සහාය ලබා ගන්නට අපි එකඟ වෙලා තියෙනවා. සංහිඳියාව සඳහා ජාතික ප්‍රතිපත්තියක් අපි සකස් කරමින් සම්පාදනය කරමින් සිටිනවා. ඒ රජයේ ප්‍රතිපත්තිය බවට පත් කර ගනී කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජාතින් අතර අවබෝධය ප්‍රවර්ධනය වන ආකාරයේ නව විෂයක් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරන බවද ඇය මෙහිදී පැවසුවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුත්පත් පෙළපොත්වල සංහිඳියාවට බාධා වෙන දේවල් වැරදි දේවල් තියෙනවා නම් ඒවා නිවැරදි කරන්නට එක සැරයක් එක කෙරුවා මගේ ආණ්ඩුවෙන්. ඊට පස්සේ පහුගිය අවුරුදු 10 ඒ පෙළපොත් ආපහු වෙනස් කරා. ඊළඟට සාමය සහ සංහිඳියාව සඳහා විෂයක් අධ්‍යාපන විෂය ධාරාවට ඇතුළු කරන්න දැන් අපි අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් ඇමතිතුමාගේ පූර්ණ සහයෝගය අපිට තියෙනවා. මේ අතර ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වන කාර්යාලයේ අරමුණු පැහැදිලි කරමින් අද පෙදා දුන් අත්පත්‍රිකාවේ පවතින භාෂා ගැටළු පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ජාතික සංහිඳියාව ගැන කතා කරනකොට මගේ ඉන්නේ භාෂාව වැදගත් වෙනවා. අද නිකුත් කරපු උගලගේ නිවේදනයත් එක්ක වැඩිපුර සඳහන් වෙලා තියෙනවා දෙමළ අකුරු. වැරදියට? වැරදියට. එහෙමනම් මම සමාව ඉල්ලනවා මේ ඔක අපේ ට්‍රාන්ස්ලේට් කරපු කට්ටිය